සධර් දේශනාපවත් වන්නට අප කරේ මහත් අනුකම්පාවෙන් වැඩම කොට බදාල, මරදං කඩබල තෝරු වැබ කදිරාගම ඉසිපති නරන්න සේනාසනාධ හිපති පූචචපාද කොළ බිසේ විවුක්තිරතන ගෞරවනියසාවාමින් පහන්සේ අපිසිියර දිනාමෙක්ව සාධනාද පවත්වා පි ළිගනිමු. සාධූ සාධූ සාූ. සියබලා ගස්වැව පළුගස්්‍රව ඉසිපතන මෙිහිනි ආරාමයේ වැඩවසන පූචනය බලනේ සුන ත්‍රාංගිී මැණියන් වහන්සේ තුළු පින්වත් පිටිස් සයතු දරම දේශනාව, මෙලෙ සිල් මුළු ෝකයටටම සන්නවේදනය කරන්නට පින් බ්‍ර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එස නම් අපිෙරිමා තනුකම්පාාවෙන් මෙතැන සිටමයවතුම දරම දේශනා පවත් වන්නට ගෞහුණනිය ස්වාමින් පහන්ේට අරධනා කර ටනවා. අවසරයි ස්මිත් වහන්ස.සාධූසාධූසාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් දම්ම සවන කාලෝ අයම්බදන්තා දම්ම සවන කාලෝ අයම්බදන්තා දම්ම සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස මෙත්තාය භික්කවේ චේතෝවිමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලී කතාය යා නිකතාය වත්තුකතාය අනුට්ටිතාය පරිචිතාය සුසමාර්දායාති තුංලෝකාග්‍ර වූ, අරහත්ූ දසබලධාරී සර්වතඥ බුදුපියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියල සාදුකයන්. තුංලෝකාග්‍රව් අරහත්තුූ දසබලධාරිී සරුවච්ඥ සම්මා සම් බුදුරජාණන් වහන්සේ විසිංදේශනාක් කරන්ට ඒදුන නෛරයානිකුත් පරම ගාම් බීරවත්සීසත් ධරම රත්නයට අපගේ උත්තම නමස්කාරයවේවා කියල සාදුකයන්. තුංලෝකාග්‍රව් අරහත්තු වූ දසබලධාරී සරුවච්ඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගියෞරස්ස පුත්‍රබඳ වූ අස්ටාර්ය පුද්ජල මහා සංගරත්නයට අපගේ උත්තම නමස්කාරය වේ වා කියල සාදුකයන් වැඩමකොට වදාල වැඩඉන්න ගෞරෝණීය මෙහනිින් වහන්සලාග අවසරයි සැදහැ බර වාසනාවන්ත ගුණගරුක පිංවත්න දැන්ම පින්වත් පිරිස සූදානං වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ අමාමෑණී බුදුපාණන් වහන්සේ සම්මා සම්බුද්ධරා ජේයට පත්වෙලා දෙවියන්ට මිනිසුන්ට සියලු සත්වයන්ට පතලමහා කරුණාවෙන් සංසාර සාගරෙන් එතරවීම පිණිස අමාමහා නිවන්සුවේ ශාක්ෂාත් කර ගැනීම පිණිස දේශනා කොට වදාරන්ටයේ දුන නෛරයානික සිිසත් ධරම දේශනාව අතර යන්කිසි දහම් කොටසක් ශ්‍රවනය කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ශ්‍රවනය කරන දරම දේශනාව අප සියලු දෙනාටම උතුන් ලෝවතුරුන් නිවන්සුවය පිණිසවේවාකින අධිෂ්ඨානය ඇති කරසුට විශේෂයම පින්වත්නි අපේ සිත ගත්තහම අපේ සිතෙන් නිරන්තරෙන්ම පවතින අපේ සිත කිලිටි කරවන ප්‍රධාන අකුසල් මූලයෝ නැත්තම් ප්‍රධාන අකුසල් තුනක්තිනවා ලෝබ දේශ මෝහ කියලා. මේ තුනට කියන්නේ අකුසල් මූලයෝ කියලා අකුසල් මුල් කියලා සෑ අකුසලයක්ම උපදින්නේ මේ අකුසල් මූල හේතු කරගෙන අගේ නිසා සියලු අකුස්සල් නිවාරණය කරගන්ට සියලෝ අකුසල් නැති කරගන්ට හේතු වෙන්නේ මේ අකුසල් ටික අඳුනාගෙන යකුසල් දුරුවෙන ආකාරයට අපේ අවබෝධය අපේ සිතුවිලි පැවැත්වීම තුළින් ලෝබය මුල් වෙලා අපේ සිතේ අකුසල් සිත් අටක් පහළ වෙනවා අට්ටදා ලෝමූ ලෝබමූලසිත් අටයි එතකොට ලෝබයෙන් කරන සෑමකුසලයක්ම කරන්නේ ඔය ලෝබමූලික සිත් අටෙන් දේශමූලා නිච්ච ද්විධ දේශමූලිකසිත් දෙකයි දේශේ මුල්ලලා අපේ සිතේ සිත් දෙකයි පහලවෙන්න මෝහමූලා නිච්ච දවේති මෝහමූලික සිත් දෙකයි ද්වා දසා ුසලාසිු අකුසල සිට් ඔක්කොම දොළහයි ලෝබමූලික සි අටයි ද සූලික සි දෙයි මොමුලික සිත් දෙකයි එතකොට ඕ සිත් දොලහ ඇතුළේ තමයි සෑම අකුසලයක් ම අපි කරන්න අකුසල්ල දස් පන්සීයක් කෙලෙ ද පන්සීයක් තියෙන බවයි සඳහන් වෙන්නේ තොරො ලෝබ දෝස මෝහ කියන කෙලෙස් තුන මුල් කරගෙන තමයි කෙලෙස් එද්දහස් පන්සීයම අටගන්න එතකොට පින්වත්න්නේ අද ධර්ම දේශනාව කරන්න ලෝබේ ගැන නෙවෙයි මෝහේ ගැනත් නෙවෙයි ගක් ගනද දේසේ ගැන සහ දවේසේ නැති කරගන්න කොහොමද කියන එකන මොකද අප ඔක්කොම ගාව තියෙනවා නනේද ගිහින් ඇත්තු ගාවත් තියෙනවා මහන වෙලඉන්න ඇත්තු ගාවත් තියෙනවා මමගාවත් යෙනවා ඇත්තුම් ගාවත් තියෙන හිටපු ගවම්ම දේසේ මතු වෙන ඒ දවේශේ නැති කරගන්ටුනි තරහා එකකට මේ දවේශය නැත්තම් තරහා නැත්තම් පටිගය කියල කිය පටිගය දවේශය කලක කියන්නේ නැත්තම් ව්‍යාපාද කියලත් කියනවා පංච නීවරණොලක කියන්නේ ව්‍යාපාද කියලා අකුසල් ත්‍රිකයේද කියන්නේ දෝසය ලෝ දෝස දේශ කියලන්නේ. දස සංයෝජන වල කියන්නේ මගත්ද පටිග සක්කායේදිට්ටි විචිකිච්චා සීලබ්බද පරාමාස කාමරාග පටිග. කොට පින්වාත් මක තියාගන්ඩුවන දේසේකිව්වත් ව්‍යාපාදයකිව්වත් පටිකය කිව්වත් මෙත් තුනම තරහාට තමයි කියන්නේ හැබයි මේක අවස්ථාවන් තියනු තරහා කරෝදය වෛරය බද්ධ වෛරයේ කිය හතරක් තිය හතරමැබැයි පටිගෙටතම අයිතිවෙන්නේ ඒ හතරම අයිතිවෙන්නේ ව්‍යාපාදට දේසිට තරහ කියල ගත්තාම ෂණකව එනවා කවරහි මොනාහරි කිව්ව ගමම ටක්ගාල එනවා මතු ව තර බලි නොව කියනවා අන්න අවස්ථාව තමයි තරහ කියන්නේ ක්‍රෝදය කියල කියන්නේ අ තරහ ආවට එච්චර දරුණුනෑ කෝදේ ටිකක් දරුණුයි වම්මික සූත්‍රයේ ක්‍රෝදය උපමා කරන්න මොකේටද ගෙම්බට ක්‍රෝදේ ගෙම්බට උපමා කරන්නේ ගෙම්බගේ සවභාවේ මොකක්ද ගෙම්බගේ ස්වභාවය තමයි පුම්බන එක ආහන්ය වගේ ක්‍රෝදෙන් ඉන්න කට්ටය තමයි කොම දෙක පාරට කඩා පයින්නේ කඩා පැනලා? හොඳ හොඳද වචනත් කියලා එළඟට සමහරට ගොටිබැට අත්්දී ගන්නවා සමහරවිට මරාගන්නවා ආංෙ ක්‍රෝධය තරහ උත්සන්න තරහා ෂනික තරහා උත්ස්සන්න නහමතම අර වගේ තැනට එන්න හිත ක්‍රෝධය වෙන්න ආවේගසීලී වෙලා එහෙම තරහා වැඩි අවස්ථාව කරෝදය කරෝදය වඋනහම පංවාත්නි සමහර විට ගහනවා මරලද්දානවා බඩු පොලේ ගහනවා ඔය විදිහට ඊළඟටවයිරය ආංගේ ඇතිවුණ වූ කරෝධය ගැටීම පොලිසියට ගැරගෙන ගකිහිල්ල නඩු හබ කියාගෙන දිග දිගට දිගින් දිගට ඇරගෙනය නවා. රන්්ඩුව වෙලා උුරුද්දගගත් රන්ඩු වෙච්චි කෙනත් දකිනකොට හවනවා ුුවච්ච කෙන දකිනකොට ගොරවනවා අර සුනක සත්තු තවස් වුනකින් දකිනකටමකත කරන්නේ ගරනනේද ආංගේ වගේ සමහරවිට රන්ඩුව වෙලා උරුදු ගානගෙ හිෙල්ලා ඒත් ඒකෙනා දැක්කොත් අ ගොරවන ගතියද නඩු හබකි ආගන සමහර විට අවුරුතු ගණන් ගෙනනවා මැරෙනකං ගෙනියනවා ඒකට කිය නොමකක්ද වෛරය කියලා දිහින්දිිකරගෙන යන්නේ වෛරය. තොර එ එකම තමා තරහ වැඩි වෙනකර ක්‍රෝධය ඒ දිකින්දිි කරගෙනියන එක වෛර ඊළඟට බද්ධ වෛරය කියලෙ කත්තින බද්ධ වෛරේ කියන්නේ පින්වාී ආත්මින් ආත්මිට ගෙනියනෝ අ දේවදත්ත වගේ දේවදත්ත මුලින්ම වෛරබැන්දෙ සේරිවානීද ජාතකයේදී නීලවාහිනී ගන්තරේදී අර රම්තලිය නොලැබුණු නිසා වැලි දෝතක් ගංතෙරින් ඇරගෙන අහසට දාලා කියනවා මේ වැලි ඇටයක් කැටයක් ගානටමන් සසරපුරා පලි ගන්නවා. කොච්චරද කියනවා නම් හදවත්ත පුපුරල මැලුණ ලය පැරිල්ලා මැරුණා. ඒ තරන් වෛරයක් ඒ තමයි ආත්මින් ආත්මිට සමහර තැංවල ශාන්තිවාදී ජාතකයේදී කලාබු රජතුමාාවසයෙන් දේවදත්ඉපදිලා බෝධි සත්වයන්ගේ දෙකත් කකුල් දෙකත් කන්දකට නායත් කපල දාලා කසපාරවල් දෙදහකුත් ගහලා බිමදාල සරීරයේ පාගලගේ ඒත් එක්කම පොලෝපලාගෙන නිරයට කියිය ඒ ජාතක විතරක් නෙවේ හැමආත්මම වෙස්සන්තර භවයේ ජූජක බමුණ වෙලාවා හැම බවයකම දෙවදත්ත පිටි පසිංහාව තක්ක ජාතකයේදී ඒ තක්ක පණ්ඩිතයට හිරිහර කරපු දලයා වෙලා ඔය දිහට හැම්ම බවයක් පාසාම බෝධි සත්්‍යයන්ගෙන් පලිගණ්ඩ පිටිපස් සිංහවා ඒ ජාතක කතාපුතේ බොහෝ ජාතකවල සඳහන්ගෙන අන්න බදධ වෛරේ චංචිමාන විකාවත් එහෙමයි පිටිපස් සිංආවා අන එක තම බද්ධ වෛරයේ ජන්මාන්ත්‍ර වසයන්ගේන වෛරේ දැ සහරවිට එහෙම කට්ටිය අපිටත් මුණග හෙලති අපිටත් එහෙම කට්ටිනවා කිසිීම වැරත්දක්නය හැබැයි එයා තරහරගන වෛර වැල කර නවා මොකුවක් කරලා නෙවේ ඒමකද එට ගැන ජන්මාන්ත්‍ර වෛර කියලා සසරෙන්ගේන වෛර වතම බද්ධ වෛරය කිය එනම් පිංවත්න මේ දවේශය මුල්ලල තමයි ප්‍රාණගාතය කරන්නේ සත්තුමරන්නේ දවේසිංඒ දවේසේ මුල්ලෙලා පරසුුවචචන කියන්නේ දවේසිං කේලාම් කියන්නේ ද්ේසි කවුරුවත් කේලමක් කියන්නේ මේ ආදරංයවිල්ලා. කේලන් කියන තැන තියෙනෙම බිඳවන කොට වන අදහසේ කියන්නම මොගක්ද දේශේ තරහා පරස වචනීඉතින් කියවෙන්නෙම තරහිෙන් එදකොට පින්ුවත්න බොහෝ අපරාධ කරන්නේ මේ මිනිස්සු දවේශය හඳ ඒ නිසා අපි මේ තරහා වෛරයේ ක්‍රෝධය බද්ධ වෛර අප හිතින් අයිංකර ගණ්ඩන්. අනාගාමි පලට පත්වෙනකොට තමයි ඒ දවේසය නැත්තර මැනැතිව නතකන් අපිට අඩුකරගණ්ඩ පුුව කොච්චරද කියනවනම් කකච්චුපම කියන සූත්‍රේද වදාලා මහනනි පල් හොරු හරස් කියතිෙන් ඔබේ අවයව කපන කල්ලී පල්හොරු හරස් කියති අ කොට ඉරණ කියතකින් අවයව කපනකොට. යන් කිසි කෙන තරහගන්නේ නම් දේශේ උපදාන්නේ නම් ඔහු තතාග තවවාද පිළිපඳින් නැ කියන. ග අතක් කපල බිමට දැම්මත් තරහක් ගන් එපා ඇ අතට අත නැතිවුණට කමන්න හැබැයි තරාහිතක් ඇතිවුණුත් දීර්ග කාලයක් ඒ දේශේ නිසා ප්‍රේත නිරේ තිරිසං අසුරයන පාවලිපදිල දුක්කිණ ඉටුවල්. පංවත්නි මේ සත්වයන් තරහ කරෝදේ වෛරය දවේශය ඇතිකර ගණ්ඩ ආගාත වස්තු කියලා මේ තරහා බැඳගන්ඩ හේතුවෙන කාරණටිකත්තියෙන්. මොකදද? කෙලිම් අහාවලා මගේ තරහාකාරයා කියලා ඇත් එක වෛර බැඳගන්න. ඉනඟට අහවලා මගේ ඥාතීන්ට මිත්‍රයන්ට සමීපයන්ට අ ඒගොල්ලන්ට කරදර කරා කියලා මගේ අනික් පිරිසට තරහයි කියලා තර වෙනවා කෙලින් මම යත් එක්ක තරහ වෙනවා පලවෙෙනිය එක. ඊළඟට මගෙත් එක දරහන හැබැයි මගේ අනෙක් පිරිසත් එෙක ත මගේ ඥාතිහිත මිත්‍රාදීන්නෙක්ක තරහයි කියලා තරහගන්න ඊළඟට තරහගන්නවා මගේ තරහකාරයා සමග හිතවත් කියලා අර තරහකාරයා සමග හිතවත් වෙනගෙනා එක්ත් තරා ඇති කරගන්න ඔන්න කරුණු කිය දෙතකොට තුනයි අහවලා මගේ තරහකාරයක් කියල තරහ වෙනවා ඊළඟෙට අහවලා මගේ ඥාතහිත මිත්‍රාදීගේ සමීපයතයන්ගේ තරහකාරය කියල එඇත් අපි තරහ වෙනවා ඊළඟෙට මගේ හතුරන්ට මගේ තරහකාරයන් එ එයා මිතුරුයි කියලා ඇත්ක්ක වෛර ඇඳගන්න දැන් අපිත් එක් හොන්දට කාල බේලා එකට ඉඳලා අපේ තරහකාරයෙක් එක ගිහින් කතාගර කර හිනාවේ වන්නවා දැක්කොත් මොකද වෙන්නේ ඔවුන් පේනොවද දෙපිට කාටුකුම කියහ අපි ඇත් එක දරහ වෙන ආගාත වස්තු තුනයි. ඊඟ අතීත පුද්ගලය අමගෙත්තෙක්ක තරහ වෙලා හිටිය කියලා තීතේ තර වුණා කියලා එඇත්තෙක්ක තරහිගින්න. අතීතය මගේ ඥාතිහිත මිත්‍ර අදින්ද සමීපර්තයන්ට මේකෙන කරදර කරා කියලා ඇත්ෙක වෛරබදිිනු. ඉළඟට අතීතයේ මගේ හතුරං සමග එක්ව හිටියා කියලා වර්තමානයේ ඒෙන ගැන තරහගන්න. ඊළඟෙට අනාගතේ මෙයා මගෙත්තෙක තරහවේ කියලා වර්තමානය තරහ බැඳගන්න. තාම තරහවෙලත් නෑ අනාගතයේ තරහ වෙයි කියලා එත් එක්ක වෛර බැඳගන්න. ඊළඟට අනා මගේ සමීපතයන්ට ඥාතිහිතමිත් තරාදී සමගමයා තරවෙයි කියලා තරාවෙනෝි.ට අනාගතයේදී මගේ හතුරන් සමග එකතු වෙලා කටයුතු කරයි කියලා වෛරබන්දිිලෝ. එතකොට දැන් නමයයි දැඟ තන රහ උපද්ධවන හේතු නමයක් කියල කිව්වා දහවෙනි හේතුව තමයිඒ කිසිම හේතුවක් නෑ අස්ථානයෙන් තරහ ගන්නවා ඒ කියන්නේ කොහේ අරි යනකොට කකුල පය හැපෙනවා කහුල පැහැපුුණහම ඔන්න තරහ ගන්නවා ඉරස්සෙන් නිකාන් තරහක් ගන්නවා පාරක යනකොට ගලක්ැන් මුත්තේම එතනින් තරහා ගන්නවා සමහර විට පාරහදුපු ගටිට පැරෙනනවා. නැදකිලවන විනිස්සු එහෙමයි. කිසිම හතුවන්නේ. ඊට පාරකට ගහක් වැඩි තිබොත් එෙම අත්තක් වැඩල තිබත්තෙහෙම ඒ අත්ව ස්වභාවෙන්ම වැටුණේ හැබැ කෞද් දන්න මේ අත්ත දැම කියලා බැලබැනයනවා ඒම නත්තං මේ අත්තක් වැඩටලති නො මේ අන් කරන්න පේදක කිය මේ ගම ඉන්න ඔය වගේ පිරිසක් තමයි කියල නිකාන් කිසිම හේතුවක් නැතුව අනෙක් කට්ටින්න එක ගැටිනවා අන්න ඔය වගේ සමහර විට පින්වත්න පුංචි දේවල්ලොලින් මිනි මරාගන්න ද අපිදකළතිහම ඔන්න ආකාර දහයට ගැටෙන එක තමයි මේ සත්වයාගේ ස්වභාවේ සමහරු හේතු නැතිවෙනකොට ගැටෙන්ට හේතු හදාගෙන ගැටෙනවා ගිහිපින්ව තුන්ලා හාමුදුරුමය නිවුරුුණත් එහෙමයි දානකට වඩිනෝමනින් වහන්සේලා විසි නමක් වැඩිය ඔක්කොගේම නම කිව්වා කොහොමාර මගේ නමගන්ට බැරිවුණා ගැම්මගත වෙන්නේ ඔන්න ගැටිනෝ ඒ මගේ නම කියලා වෙලිගත්තේ නැත්තේ ගැටනොයිට වස්සේ. ඕක මගේ ආරාමී අනික්මහින් වහන්සේ තරයිනම් ආරාමින්න හාමුදුරගෙන තරයිනම් මේවැෑ නිියමොනො හරි කියලා තමයි මේ හාන්දර පොනොහරි කියලා තමයි කියල එඒත් එක් එකක් ගැටනවායිතකට කිසිම අදහසක් නෑ හැබැයි නිකම්ම ගැට්නෝවා. එකැන පුංචි දේටත් ගැටනවා. ඕ ගිහි ලෝකට ගහාා මිතින් අයින්. ගැටීමෙන්මයි කිහියගන්නේ ඉතින් පින්වුව ත්න ඒ මොහොතක් මොහොතක් පාසා වෙන්නේ දේශ මූලික කකුසල සිත් සකස් වෙනවා එන කුසල සිතේ විපාක මරණින් පස්සේ දුක්කැති ආත්මොලු පත්ති ලබනක මේ ඇත්තු දන්න ආලෝක යක්ෂයගෙන යක්ෂෙක් වෙන්නේ මේ දේසිෙන් ඉන්න කට්ට ලෝබ ඉන්නටි යක්ක්ෂෝ වෙන්න ඒ ප්‍රේතාත්ම ලබන්නේ දේසෙන් ඉන්න කට්ි තමයි බොහෝ විට රෞද්ද්‍ර ගොරෝසු යක්ෂාත්ම ලබන්න තිමේ ආලවක යක්ෂෙක් වුණා යක්ෂෙක් වඩ කලින් ආත්මි මකත්ද කරපු අකුසලේ විශාල කියල අකුසලයක් කරේ නෑ හැබැයි තමම් පත්වන වේදනාව තුළින් ගැටුණ ඒක යන්නේ දියනයික් වෙලා හිටිය මේ ආලවක යක්ක්ෂාත් මෙලබන්ඩ කලින් යහත් දියනයික්. කුමරක ඉන්නකොට හානකොට නගොලට අහුවෙල කොඳ කඩුන දියනයාග. ඇදිල ඇට බෑ. ගොියක දකලා කෙවිට්ටක් කරගෙන කෙවිට් එහෙම්මම විසික් කළ කොඳ ගැඩිලා කියලා දන්න ඇතුව එහම විකර කොට කෙිම්ම ගිහිම් වැටනේ දිබි ගෝටකට අර දිබියෝටික ඔක්හොම වට වෙලා කණ්ඩ පටන් ගත්තා අමු අමුව එම මස් කඩකඩා ඉරයිරාකෑවා ආගේ වෙලා ඇතිවුණා ද්වේශයට තොපිත් සසරපුරා කනවා කියල දේක්සියක් ඇතිවුණා ආන්දවේශය විපාකට අලව් කියෙන යක්ෂය වෙලයි පදුුණ තව සතෙක්මරල නෙවේ තමන්ගේ මස් සිරහිරා ගනකොට ඇතිවුණා උද්වේසිට ඇඒ ඇති වුණ කැක්කුමට ගැටුණා අන්න හෙනම් පින්වත්න. ගොඩාක් අපි ඔය දැකලතින අද කාලෙ මැරෙනකොට තමයි ගොඩාක් කට්ටි තරහගින්නේ. ඇය මැරෙනකොට ඇතින කැක්කුම් වේදන අපහසුකන් වලට ගැටිලාඉන්නේ. ගොඩාක් වයවුරදු වනහම ගොඩක් තරහිෙඉන්නේ. ඇයි? වයිසටිකිිල්ල එත්තැන් උුුණහම මළමූත්‍ර ගොඩ ඉට වෙනවා ඉරි ඒවා දරු අස්කරන්න ඇැතිවෙනකොට ගැටෙනවා ඉනගට හරියට කෑමවියම දෙන්නේ දැන් නැගිට ගණ්ඩ බෑ ඉතින් ඒ හැම්ම අවස්ථාවකම හිතට ගැටෙනවා ගැටෙන්නේ කායෙක්කද ගෙදර ඉන්න ඒලිත් එෙක්ක ඇ මුල ඉදලලා ඒලිත් එක වහිරනි? ඒ වෛ මැරණ වෙලා වෙත්ේම ඊත් අපඒ වගේ තැනකට අවස්ථාවකට මුණ දුන්න වයුෘ්ධ මෑණියන් කෙනෙක් සිහිවි කල්ලලාී ග්‍යා පිරිකරපපුූ ජාකරන්න කියලා පිරිකර කල පින්දෙනකොට ඒලිට බනිනවා මෙහෙම බණ කියනවා ඒලිට බනිනවා ොඳ හොඳදඒව කියල මට දැඟෙව කියන්නුව ආම්බලට ඇයි අර හිතේ පොඩි පොටි දේවල් ලොලින් තිබ්බ වෛරයට තමයි මේ අ අරවේදනා කැක්කුන් අයින වෙලාවේ බයින්නේ ඒලික ඔන්න ස්වභාවේ සිල්ගත් අලු දන්දුුන්නලු භාවනා කරාලු දැංගිතින් පෙනෙනවා සිල්ල අරන්තියන ීද. පෙනෙනවා බාවනා කරලා තියනේදී. එහෙම උනානං පින්වත්න ඔන්න ඔය විදිහට හිත මරණ මංචකේදවත් එහෙම වෙන්න නැහැ. අපටත් තියෙන බය ඔන්න ඔඒටික තමයි. කොයි විදිහට හිටියත් මරනාාසන්න මොහොතේදී කුමනාකාරයේ දේශයක් අපේ මනසට ේද දන්නේෙ. දරමාසෝක මහරජ්ජුරු වන්ටත් වෙහෙර විහාර අසූහාර දහසක් හදලත් අන්තිමේට හිට ගැටුණා කැටික්්ච හින්ද තමා පිම්ඹපුරෙක්ුල. හොඳට සිහිකරල බලන්ට උදේ එලිය වැටිච්ච වෙලා විඳල හැන්දෑවිෙන් ඉන්දට යනකං ගිහි පැවිදි අපි හැම දෙනාගෙම තරහසිත් කියීයක් කඋපදිනවාදගේ වැඩියෙන් එන්නේ තරාසිත් ආරාමා අධිපති කෙනෙක් එහෙම වෙන කොට ආරන් එසේ නාසනයක් අධපති වෙනකොට පන්සලක් අධිපති වෙනකොට ගෝලයෝ වැඩිවෙනකොට දායකයෝ වැඩිෙනකොට වැඩකටයුතු වැඩිවෙනකොට මකත් දෙන්නේ ගැටීමමයි. ඊළඟට දැම්බලන්න පොලිසික ඕයිසි කෙනෙක් එෙම ඉන්නම තරයි ආයතනක පරිපාල්ලනය කරන කෙනක් ඉන්නෙම තරහයි ළමයි උගන්නන ගුරුවර මෙහි උගන්නය ගොට අරහිෙන් ළමයි කෑ ගහනු ක්‍රමකොද වින් ස්ුවපත්තය වගේබද නැහැ ගැටෙනවා ගාන වදවට එදකට ඇතුලේ පුරවාගන්නම මොනවාදවි දේශයේ හැම තැන පාලිමේන්තුව ඇතුළේ කොච්චර ස්තරහසිත්‍ය ඇති කරගන්නවද. ඉලාට අධිකරණට කියොත් එතනත් එහෙමයි. ඉස්පිරිතාලෙ කර කිෝ. එතනත් එහෙමයි. බස්ය කරනගින්ට කියො එතනත් එහෙමයි. මේ සමාජ කොතනකවත් නෑ ගැටෙන් නැතිතෙනක්. ගැට නැති එකම තැන තමා හුද කලාවේ ජීවත්වීම. තනි අලියෙක්. රැලෙම් මිදිච්ච තනි අලියෙක් ඉන්නවා වගේ එකලාව වාසය කිරීමමයි හිතරැක ගණ්ඩතින එක්කම ක්‍රමේ. ගීව හෝ පැවිදිව පිරිසස් සමග ඉන්නවා කියන්නේ. ඉන්න තාහ අහුසල්සිත් විශේෂීම දවේශසිත් හැබැ අපි එම බැහැ වෙලයිඉන්න බෑනෙ බදුහහා සඟ පිරිස විසුවේ මහා සනගත් සමගිනා. බුදුරජාණන් වහන්සේ සහ සංග පිරිසි හිටියේ සනගත්ේ කැයියේ සනකඩන ධර්ම දේශනා කර ඒ හිට හැදිච්ච උතුමන්ට ප්‍රශ්නය එන අපේ හිට හැදිලනෑ ඒනම් මේ දේශේ තරහා පටිගේය පින්වත් දුරුර ගණ්ඩනං අන්නේකට තියන ප්‍රතිවිරුද්ධ බෙහෙතක් දැන් අපිට සරීර ගත රෝගයක් තියෙනවන ඒකට ඒරෝගයට විරුද්ධ ඒරෝග සුවපත් කරන බෙහෙතක් ගැනීමෙන් ඒරෝග හොඳ වෙන ආගි වගේ තරහා කියන මේ රෝගයට තියන එකම ප්‍රතිකරමේ තමා මෛත්‍රිය. වෙන මොනවකට දන්දුන්නට තරහයනගෙන නතර වෙන්න සිල්රෙක්කට නතර වෙන්න ත්න්නේ. ආනාපාරසතිය වැඩුවත්වනන්න. ව වෙන වෙන භහාවනා වැඩුවත්ව නැෑ එඒනම් දේශේ නැතිකරන්න නම් කරන්න තිනමුකක්ද. මෙ තායභික්කවේචේ තව විමුක්තියා. මහනෙනි මෛත්‍රී සමාධී වඩව් කෙළවදාලා. එනම් දවේස චරිතයාට අනුලෝම භාවනාවතමා මෛත්‍රීිය. එනම් මේ තරහයනක නැති කරගන්නඩ තියෙන්නේෙ මොම කෙන්ද. මෛත්‍රී වැඩීමෙන්. මෛත්‍රී ගැන මිත්‍රත්වය. මිතුරුකම එකන හිතේ හතුරුකමක් ඇති නොකරගැනීම මිතුරුකම තමා මෛත්‍රයේ එහනම් සියලු සත්ත්වයන් කෙරෙහීම මිත්‍රත්වේ මිතරුකම මෛත්‍රය අපි පතුරුුවන්ඩුන. අපිට කෙනකුට තර එනකොට ඒ තරහයින වෙලාවේදි අපි හිතන්න පුරුදු වෙන්ඩුවන නිදුක්වේවා නිරෝගිවේ වාසූ පත්වේ වග. අපිට බණින්ට හිතන වෙලාවේදී හම හිතන්ඩ පුරදු වඩු. දැන් කෙනෙකුට බැන්න අට යාටක වචනයක් විතරයි. හැබැයි ඒ බැන්න පරුස වච්චනයෙන් ඒ අකුසලය අත් සිද්ධ වෙලා දේස මූලික අකුසල් සිතකුත් පහල වෙලා එනම් අපි විශාල කර්ම පොදයක් අපි හදාගෙන ආන් එනිසා පුළුවන් තරම් පින්වත්නි මෛත්‍රී වඩන්ඩුනු තරහ නැතිවැඩ තින එකම දේදම මෛත්‍රීය වදාලා මෙත්තාබික්වේ චේතව විමුක්ති මහනනමේ මෛත්‍රී සමාදිය විතාය නිරන්තරයෙන්ම ඇසුරු කරන්ටඕන සේවනය කරන්නටඕන මෛත්‍රී සිත එකන නිරන්තරයෙන්ම මෛත්‍රයම හිතන්ටෝන් භාවිතාය මෛත්‍රියම භාවිතා කරන්න බහුලී කතාය වැඩි වැඩියෙන් මෛත්‍රය වටන්ට යානි කතාය මේ මෛත්‍රිය කියන එක යානාවක් බවට බත් කරන්න යානාවක් ගත්තහම අහසේ ගමන් කරන යානාහරි පොළවේ ගමන් කරන හෝ වතුරේ ගමන් කරන මගකරි යානාවක් වාහනයක් එතකට අපේ යානාවකට වාහනයකට නැගලතමා ගමන් කරන්නේ ඒකට බහිනවාි එක ඇතුළට බහිනවා බැහැලතමයි යන්නේ ආංය වගේ මෛත්‍රිය නැමති යා මෛත්‍ර යානාවක් කරගන්න කියන්නේ අපි මෛත්‍රය ඇතුළට බහිටොන එකෙන් අපි අපි ළඟ හැම්ම මොහොතකම තියෙන්ටොඩම කක්ද සිතේ මෛත්‍රිය ඒ යන්නේ ඉඳගත්තත් නිදදාගත්ත් කතාගරත් ගමනක් බිමනග ගත් හැමවිලේම හිතේ මෛත්‍රය පවත්ව ගන්නු. වත්තු කතාය වාස්තු ඉඩමක් වාස්තුව ඉඩ දැ ඉඩම අපි ජීවත්වෙනවා වගේ මෛත්‍රී කියන භූමියම අපි ජීවත්තෙන්ට අනුට්ටිතාය, ෛත්‍රියම්ම නැගී සිටින්න පරිචිතාය මෛත්‍යයම් ප්‍රගුණ කරගඩ. අරද්ධ වීරයෙන් යුක්තව සුසමා රද්ධාය අරද්ධ වීරියෙන් යුක්තව මෙින මේවිදිර මෛත්‍රී පතුරුවන කෙනා. එතකේ මෛත්‍රී පතුරුවන්ඩෝන සතර වම තිට්ටන් චරන් නිසින්නවා සෑයනවා යවතස්ව විගත මිද්දෝ ඒතන් සතින් අධිට්ටහිය බ්‍රහ්ම ේතන් විහාරං ඉඳමා වූ දිිට්ටින් ජනුප ගම සීලවා දිවසෙන් පෙන්නනවා. හිටගන ඉඳගන නිදාගන සක්මන් කරන ඇවිදින. මේ සතර ඉරියව්වෙම මෛ සමාධිය මෛත්‍රී සිතා පැති කරගණඩු මේ බ්‍රහ්ම විහා භාවනාවදඋන්ර මෛත්‍රය කියන්නේ සතර බ් බ්ම විහාර භාවනාවක් මෙත්තා කරුණා මොදිතා උපේක්කා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගේ කක් තමයි මෛත්‍ර කියෙන තර මත්‍ර කියැන ්‍රක්් හරණයන් ති මෛත්‍ර නැමති බ්‍රහ්ම විහරණය නිරන්තරයෙන් අපි ්‍රගුණ කරගටු. අන්නේේම මෛත්‍රිය වඩනකොට වඩනකොට අපේ හිතේතිය නර දවේශයේ තරහා ක්‍රමක්‍රමයින් දුරු වෙලා හනවා. එතකොට මේ මෛත්‍රය හතර ඉරියව්වේම කරන්න පුුවන්. ඉඳගන හිටගන නිදාගෙන ඇවිදිමින් හැම්ම මොහොතකම අපිට කරන්න පුළුවන්. අන මේ විදිහට පින්වාදනි හකණ්ඩව වඩන මෛත්‍රී සිත නිසා එයාට ආනිසංස ලැබෙනෝ ආනිසංසේ කොළහක් ලැබෙනවා මෛත්‍ර කරන කෙනාට සුකන් සුපති සුවසේ නින්ද යනවා සුකම් පටිබුද්ජති සුවසේ පිබිදෙනවා න පාපකන් සුපි නම් පස්සති ාපකාරි හීන පේන්නේ. නපුරු හීන පෙන්නේ. දැ සමරු නපුර හින පෙෙනිල රැමද කෑගල දාඩිය දාලන ගිටින වනන. ඒවගේ හිීන පෙන්නේ. මනුස්සා නම් ප්‍රියෝහෝතී මිනිසුන්ට ප්‍රිය වෙනවා. අමනුස්සා නම් ප්‍රියෝොතී අමනුස්්‍යයන්ටක්පිය වෙනු. දේවතා රක්කන්ති දෙවවාරක්ෂා කරනවා. නා සගීවා විසංවාතුවටන් කමතිී. ගින්නෙන් වසවිසවලින් අවිආවිධවලින් කිසිමදේකින් එයා නසන්නට බැහැ රානතුරකින් එම නැත්තන් ස්වභාවික විපත්තියකින් එයා නැසෙන්නේ චිත්තන් සමාධියති නිරන්තරෙන්ම හිතේ සමාධිය පවතිනු හිතේ සමාධිය තියන කෙනා තමයි ඒකි සැපේදනින් වික්සිිප්ත මනසක් තියෙන කෙන අපිස්සෙක් වගේ එකඟ වෙච්ච සමාධිමත් හිතක් තියෙන කෙනෙක් පින්වත්න හරීම ප්‍රසන්නව ඔහු සැපෙන් ජීවත් වෙනවා මකවන්නෝ මූුණේ පැහැපත් වර්ණයක් ලබනවාසිිහි නුමුලාව මියනවා සි සියෙන් මැරෙනවා දැ ගොඩාක්ොයි මැරෙන වෙලා සිහිය නැති වෙනවාන ඇ අරතින වේදනනා කැක්කුන් පහසු කන් නිසා කොටිම් සරීරය වාහනයකට හු වෙලා චප්ප වුනත් යාට සිහිය පවතිනවා අවසානයේ දී ඒ මෛත්‍රී සිහියම මේ ගිහිෙල්ලා බ්‍රක්්කුම ලෝකුඋපගෝහෝතී බ්‍රක්්ම ලෝක උපදිනවා හරණය සූත්‍රයේ කියවෙන විදිහටනම් කාමේසු විනේයගේ දන්න හිජාතු ගබ්බසේ යම් පුනරේදී. මෛත්‍රිය වඩනකෙන කාමයන්තුළ හික්මෙනවාෝ. අනාගාමි පලට පත්වෙලා සුද්දාවාස බඹලෝ ඉපදී පුනරේතීති පිරිනුවම් පානවා කියෙන සඳහක් කරලති. ඒ නම් පිංවත්නි මේ බණටි කහගෙනහිට පොුව ඇත්තු. අපේ හිතෙත් බුරපුුරාල ලැවගින්නක් මෙන් මේ දවේසය තරහා පාපි අකුසල් සිතේ වැඩ කරනවා. එනම් පුළුවන්තරන් දුර අපේ හිතන් මේ ද්වේසය තරහා පටිගය දුරුකරගන්නට කටහිතු කරන්නටඋන්න. ඒ සඳහා කල්්‍යයානමිත් රැසුරත් අවැසි සීසත් ධරමයත් අපේ ජීවිත වලට ලැබේවා. ධර්ම අවබෝධය ලබන්නට අපට මේ පින් උපනි ශ්‍රේවේවා කිය ප්‍රාර්ථනා කරගන්න එ ප්‍රාර්ථනා කරගන්න ගමන් දැම්ම වෙලාවේ මේ ධරම දේශන අතරවාරයෙන් අපි සිහිපත් කරනවා පිංවත්න අපි වැඩ ඉන්න මරදංකඩවල සිපතනාරන්නේ සේනාසනයහි ශ්‍රී ලංකාදවීපේ ඉදිවන දෙවන විශාලතම චෛත්‍යය අඩි එකසිය පනස්සෙකක් උසසීයක විස්කම්භයක් ඇති දම්මරාජික නමින් මහා විශාල චෛත්‍යයක් අපි ඉදිකිරීමට කටයුතු සූදානං කරලා තිබෙනවා. හෙල රජ දවසින් පස්සේදිවෙන මේ විශාලතුම චෛත්‍යයට මෙරූ පොවාහිනීින් ධර්මස්්‍රවනය කරන ඔබැහම දෙෙනටම ඒ චෛත්‍ය උදෙසා දායකත්ය උපකාර ලබා දෙන්න පුළුවන්. ඒවගේම පිරිස් වසින් එවෙල ශ්‍රමදානය අපට ලබා දෙන්න පුළුවන් මේ චෛත්‍යයේ කොත ඇතුළු අනික් සියලූම නිර්මාණ ධාතු ගරභය ඇතුළේ ස්ර්ණමාලි චෛත්‍යයේ තූපවන්සේ සඳහන් වෙන ආකාරය සියලූම විස්තරාපි පිත්තලින් නිර්මාණි කරන ඒ සඳහා ඔය ගෙවල්ල තියනව නම් පිත්තල බහන්්ඩ ඒවාපට ලබා දෙට පුළුවන්. මේ බුදුරජාණන් වන්ස මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමේ තමා දම්මරාජ. ධර්මරාජනම බුදුරජාණන් වහන්සේක ශ්‍රී නාමය වෙනුවවින් ඉදි කරන මේ අසදරුස මහා සෑයට ඔබ උබසිියලු දෙනාමත් ආධාරූපකාරකොට දායකත්තේ ලබා දෙෙත්වා කියල සිහි පත් කරනෝ. එමසිහිපත්කරන ගමම්ම දැම් මේ ධර්මස්ශ්‍රවනයෙන් සිද්ධ කරගත්ත සෑම කුසලයක්මද සියලු දෙනාටම නිවම් පිණිස පාරමී ධර්මයක්ම වේවා කියල ප්‍රාර්ථනා කරගන්න. අද දවසේ මෙම ධර්මදේශනාවේ සැදහැ බර දායික්කත්වය දරාගෙන කටයුතු කරන්නේ සියඹලාගස් වැව, පළුගස් ඇව ඉසිපතන මෙහෙනි ආරාමය වැඩවසෙන පූජනීය බලනේ සුචිත් ත්‍රා මෙහණින් වහන්සේගේ ප්‍රධ දායකත්වයෙන් තමයි අදදවසේ මෙම ධර්මදේශනාව පවත්වන්නේ තින් අරමුණ වශයෙන් අපේ මෙහහිනිඉන් වහන්සේ බලාපොරොත්තු වෙනවා වසර නමයකට පෙර මියගිය මාරසිංහ උක්තොටුව පියානන්ට පින්දීම ඒවගේ වසරකට පෙර මියගිය ලලිතා මාර සිංහ මෑණියන්ට ඒවගේම විජිත බුද්ධිරත්න වසන්ත ඥානසූරිය යන සහෝදරයන්ට සුසන්ත උක්තොටුව පුතා ඇතුළු නමින්මිය පරලෝයන්ට හෙදුන සිලුවම ඥාතිීන්ට පින්දීමත් ඒවගේ මව්පියන්ට උටතුං වු නිවන්සුයේ ප්‍රාර්ථනා කිරීම උදවපකාර කළායට නිවන්සුවයේ ප්‍රාර්ථනා කිරීමඒවගේම සියලුම මෙහැණින් වහන්සේලාට ගම්වාසී රටවාසී ලෝවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේටන මතුතුන් සම්මා සම්බුද්ධත්තය පිණිස මේ පුුණි ශක්තිය පාරමි ධර්මයක් වේවා කල ප්‍රාර්ථනා කිරීම බොරලන්දේ වජරඥාන වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සියලුම සාමින්න් වහන්සේලාට පිංගනුමෝදන් කිරීමත් එවගේම ල ම්ම ෂ්ික ේව ්‍රක්්නාග සමූහයාන්ට පින් අනුමෝදංන් කිරීමත් බලාපොරොත්තු වෙනවා. බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘු අපවත්තිී වදාල ධර්නාාගම කුසල ධර්මනායක ස්වාමීන්රයන් වහන්සේ ප්‍රධාන අපත්න මහසඟරුණටත් බෞද්ධය මාධ්‍ය ජාලයේ කාරය මණ්ඩලේටත් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත් වෙනවා. එමනං අදදවසේ මෙ ධර්ම දේශනාවේ දායිකත්වය දරාගෙන කටයුතු කරන බලන සුචිත්‍රා මෙහණින් වහන්සේ ඇතුළු අදදවසේ වැඩම කරන්ටේ දුන අපේ මුරියයා කඩවල සුබදදරාරාමයේ අපේ ලොකුමේණින් වහන්සේ ඇතුළු ධම්මිකාරාමේ අපේ වැඩමකොට වදාල මෙහිණින් වහන්සේ ඇතුළු. සියලූම මෙහෙණින් වහන්සේලාට නිදුක් නිරෝගිච්චිරජීවනය දිගාසිර සම්පත්්‍යය ඔබොහන්සේලාට සැලසේවා පැතූ තුම්බෝධියෙන් අමා නිවන් සුවේ ලබන්නට මේ පින් වේවා කිලප්‍රාර්ථනා කරනෝ. ඒවගේම සිද්ධ කරගත්තාවූ සියලූමු හුණනිශක්ති නංසඳහංගල මිය පරලෝගිය මවපියම් ප්‍රධාන කොට ඇති හම දෙෙනටත්න් මේ පින් නිවම් පිණිසවේවා කියල ප්‍රාර්ථනා කරන්න. අවේචය පටම් බාග්‍රේ දක්වයි හැම දෙෙනටත් මේ පින් අනුමෝදං වේවා ධරම දේශනා කොට වදාල මටත් ධරමස්්‍රවනය ක ලොබටත් මිය පරලෝගේ ඥාතීන්ටු මෙෙන්න්ම දෙවියන්ටත් අප හැම දෙෙනටත් බෞද්්‍යා මාධ්‍යදාලේ කාරය මණ්ඩලේටත්න් සියලු දෙනාටම මේ පින් නිවම් පිණිසවේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුഞ්ඥතගනුමෝ දිිත්වා චිරන්රක් කันන්තු බුද්ධසාසනං චිරන්රක් කන්තු බුද්ධ දේශනං චිරන්රක් කන්තු බුද්ධසාාවකන්ති ධරමස්්‍රවනා නිසන්සයෙන් යහපතක්ම වේවා.